ඉක්මන් නොගා නාලිකාවෙන් ආයි වුවන් කියලා පිළිගන්නවා. අපේ නිවසේ අපේ දුකට සැපට දෙකටම අපට ඉන්නේ අම්මයි තාත්තයි. ඒ හැරුණකොට අපේ පාරම්පරික වේදකමේ අපේ නිවසේ අපට ලෙඩක් දුකක් හැදුනාම අම්මයි තාත්තයි වාගේ පීඩ වෙන ඖෂධීය සාකය තමයි මෙන්න මේ සාකය. මේ සාකය දකිනකොට ඕනම කෙනෙකුට මතක් වෙනවා අපේ යටිගිය අතීතය. මාගේ නාලිකාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔයාලට තාම මාගේ channel එක subscribe කරන්න බැරි වුණා නම් මේ දැම්ම subscribe කරලා පහල තියෙන ඕල් notification bell icon එකත් okay කරලා like කරලා share කරලා comment කරන්නත් අමතක කරන්න එපා. අනේ දෙයියනේ බලන්නකෝ අද ඔයාලගේ නිවසේ වත්තේ එහෙම නැත්නම් අසල් ඇසි නිවසේවත් අපිට මේ පාවට්ටක ගහක් අද දකින්න තියෙනවාද කියලා බලන්නකෝ. ඇයි මේකට හේතුව? මේ සාකේ තියෙන ඖෂධීය ගුණ වටිනාකම අපි නොදන්නකම නිසා. මේ සාකවල තියෙන වටිනාකම නොදන්න අපි වාගේ කම්මැලි జాතියක් කිව්වොත් ඔබගේ ගෙදර නිවසේ සිටින සූරතල් සතුන් අතර බලන්න මේවා මේ සතුන්ද කියලා දීලාද කරලාද කියලා සතුන් හැම වෙලාවෙම ගිහිල්ලා වෙලා ඔබේ මිදුලේ පරිසරේ ඖෂධ සොයාගෙන ඒ සත්තු ආහාරයට ගන්නවා. නිකම් මොහොතක් හිතන්න අපි එවැනි දෙයක් කරනවාද කියලා. ඒ කියන්නේ අපි මනසෙන් බුද්ධිමත් පුද්ගලයා තමයි මිනිසා. එතකොට ඒ තිරසන් සතුන් ඒ වාගේ ප්‍රඥාවකින් බුද්ධියකින් උණ්ඩ ලෙඩක් හැදුනාම උන් ගිහිල්ලා වෙලා ඒ ඖෂධ සාක හොයාගෙන ආහාරයට අරන් ලෙඩ හොඳ කරගන්නවා. ඉතින් අපිට ඇත්තෙන්ම කියන්න ලැජ්ජයි කනගාටුයි මේ අපේ ඖෂධීය සාකවල තියෙන වටිනාකම ගුණය අපි ගන්න ඇතිකම. ඕනෑම දරුණු කැස්සකට සෙමට තුන්දොසින් අට ගන්නා රෝග සමණයට අදටත් අපේ ගැමියෝ ගොවියෝ උදැල්ලේ කැත්තේ වේද මහන්සියලා වැඩපල කරලා ගොවිතැන් කරලා අධික වේද මහන්සියලා වැඩ කරන පුද්ගලයෝ හැදුනාම ලෙඩක් දුකක් හැදුනාම උනට කැසට වමණයට සෙම්බිරිසාවට ඒ වගේම හිසේ අමාරුවට ඇම්මට අදි රුධිර පීඩනයට වියලි කැසට පෙනහළු ආසාදන අමාරුවට කලාන්තේ කැරකිල්ල ආමාශගත රෝග අක්සි රෝග ඒ වගේම උග්‍රේ අමාරු පෙනහළු පිළිකා බගන්දරා ඇදුම හතිය පීනස උෂ්ම ගැනීමේ අපහසුතාවයට වැනි තවත් විශාල රෝග ගණනාවක් සඳහා මේ පාවට්ටා සාකේ තියෙන ඖෂධීය ගුණය අප කීයෙන් කී දෙනාද දන්නේ? ඕනෑම දරුණු වියලි කැස්සකට මේ පාවට්ටා කොටා යුසට මේ පැණි සහ සූගිරි දාලා තුන් වේලා බොන්න. ඒ වගේම ඕනෑම දරුණු උණකට සෙමා මාරුවට හුස්ම ගැනීමේ අපහසුතාවට මේ සාකේ කොළ ටිකක් කරලා බෙල්ලා තම්බලා හොඳට රෙදි පොටකින් මූණ වහගෙන හුමාලයේ හොඳට අල්ලන්න. එය ශරීරයේ දාඩිය පිට කරනකම් හොඳට වාස්පිය අල්ලන්න. ඒ වගේම ඇඟිපතේ තියෙනා වූ ඇම්ම ඇවිලිල්ල වැනි රෝග සඳහා මේ පාවට්ටා සාකේ හොඳට තම්බලා බෙල්ලා ස්නානය කරන්න. ආමාශගත රෝග අතේ පයේ ඇම්ම ඇවිලිල්ල වේදනාවට මේ සාකේ කොළ දළු කඩාගෙන මද පවණේ වියලා කොටලා තේපානයක් හැටියට භාවිතා කරන්න. ඇදුම ඇම්ම පීනස සඳහා මේ කොළ කඩාගෙන කවලක බැද ගනිමින් ඒකේ හුමාලය දුම හොඳට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් හොඳ සහනයක් අපේ ශරීරයට ලැබෙනවා ඇත. තවත් විශාල රෝග ගණනාවක් සඳහා මේ ඖෂධීය පාවට්ටක සාකය ඔබේ නිවසේ නැත්තම් අදම මේ සාකය රෝපණය කරලා ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු ලබා ගැනීම සඳහා මෙය භාවිතා කරන්න පානය කරන්න. ඒ තුලින් ඔබට දීර්ඝ ආයුෂම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදට මෙතනින් නවතමි. ඔබට සුබ දවසක්. ජය වේවා.